අයිබෝන් COVID-19 රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු වගේම දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු දෙස් විදෙස් තොරතුරු රසක් අපසතුයි. රැඳෙන්න සියත ටීවී රාත්‍රී ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඳමේ ගෙදර. ප්‍රථමයෙන් සිරස්තල. කොළඹ කාසල් රෝහල්ට පැමිණි මවකට කොරෝනා. රෝහලේ කටයුතු වලට කිසිදු බාධාවක් නැහැ. ආසාදිත මව මුල් ඒරියාව රෝහල්ට මාරු කර යවූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. නව රෝගීන් 15 දෙනෙකු අද දින හමුවීමත් සමගම මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 269 දක්වා ඉහළයයි. ඇඳිරි නීතිය ඉවත් කළත් කොවිඩ් පාලනය අකණ්ඩව ජනපති කියයි. කොරෝනා වෛරසය පැතිරෙන්නේ රැටද? ඇයි රැට විතරක් ඇඳිරි නීතිය මැතිවරණයක් පැවැත්වීමට ගන්නා උත්සාහය හෙලා දකින්න බව විපක්ෂය කියයි. ඇඳිරි නීතිය ලිහිල් කිරීම මැතිවරණ ඉලක්ක කර සිදු කළ ක්‍රියාවක්. චවි පෙන් චෝදනා. මෙරට කොවිඩ් 19 පාලනය ජාත්‍යන්තරයේ පැසසුමට ලක් වී ඇති බව ඇමති බන්දුල කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. කොවිඩ් 19 වෛරස ආසාදිතින් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමගම මෙරටින් වාර්තා වන මුළු ආසාදිතින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 269 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ වූ තවත් 15 දිනකු පිළිබඳ අද පස්වරුවේ තහවුරු වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 269 දක්වා ඉහළ ගියා. අදාළ පුද්ගලයන් 15 දෙනාම කොළඹ ප්‍රදේශයේ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයන් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. එසේම අදාළ ආසාදිතින් අතරට ගැබිනි කාන්තාවක් තායත් අදාළ කාන්තාව ඊයේ දින කාසල් වීදියේ කාන්තාර හොරට ඇතුළත් වී ඇති අතර වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වීමත් සමග ඇය මුල් ඒරියාව රෝහල වෙත පිටත් කර යැවීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණේ. මේ හේතුවෙන් කාසල් රෝහල වසා දමා ඇති බවට පුවත් පළවද ඒව සියල්ල අසත්‍ය බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා සියත ප්‍රවෘත්ති අංශයේ අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම රෝහලේ දෛනික කටයුතු නිසි පරිදි සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ඊයේ දිනේ තුරද රෝගීන් 10 දෙනෙකු වාර්තා වුණා. මෙලෙස ඊයේ දින තහවුරු වූ රෝගීන් 10 දෙනා අතුරින් රෝගීන් 3 දෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් සුවකත් අතර තවත් රෝගියෙකු රඹුකන ප්‍රදේශයෙන් සුවකත් බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කළේ. එසේම අනෙක් පුත්කලින් 6 දෙනා බැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පුත්කලින් වනවා. එම පුත්කලින් 6 දෙනාම කොළඹ කෙසල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන්. එසේම එම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකට වෛරසය වැළඳී ඇති බවට පසුගියදා අනාවරණය වුණා. ඇය ඉන්දියාවේ සංචාරක ගොස් පැමිණීමෙන් අනතුරුව අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරෙනු අතර වෛරසය ආසාදන වී ඇති බවටයි ඉන් අනතුරුව තහවුරු වුණේ. ඒ අනුව ඊයේ දින මෙලෙස සොයාගත් ආසාදිතින් 6 දෙනාත අදාළ කාන්තාවගේ නිවස යාබද පදිංචි කරුවන් බවටයි තොරතුරු අනාවරණය වන්නේ. දිවිනපුරා දිස්ත්‍රික් මට්ටම අනුව රෝගීන් වාර්තාවන්නේ මෙලෙසයි. මේ අතර වෛරසය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් ගෙනෙන ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් පරීක්ෂණ ආයතනයේ විසින් නිකුත් කළ සිරස් ප්‍රස්ථාර සටහන අප ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නේ රෝගීන් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් එකිනෙක ව්‍යාකූල ප්‍රස්ථාර සටහන් පළවන පසුබිමක් තුලයි. ඒ සත්‍ය පුවත් නිරන්තරයෙන්ම ගෙනෙමින් විශ්වාසනීයත්වය රැකිය යුතු නිසා මෙලෙස ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ප්‍රස්ථාර සටහන් පමණක් අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබනවා. මේ අතර වෛරසය පැතිර යාමත් සමග රුසියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් තමන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති අංශයේ අප වෙත මෙලෙස අදහස් පළ කළා. අපි රුසියාවේ මොස්කව නගරයට ආසන්නයේ තවර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න සිසුන්. මෙහි ලංකාවේ සිසුන් 350ක් පමණ දැන් ඉගෙනුම ලබනවා. අපි හොස්ටල් එකේ ජීවත් වෙන්නේ පොදු සනීප ආරක්ෂක පහසුකම් යටතේ. රුසියාවේ අද දවසේ පමණක් රෝගීන් 4785ක් වාර්තා වෙලා තිනවා. ඒ රෝගීන් ගණනත් එක්ක මුළු රෝගීන් සංඛ්‍යාව 40000කට ආසන්න වෙලා තිනවා.
අපින්න නගරයේ ගිය සතියේ ආසාදිතින් හිටියේ 24 දෙනෙක් පමණයි නමුත් ඒක අද වෙද්දි 237 දක්වා වර්ධනය වෙලා තියෙනවා මෙහි ඉන්න මිනිස්සු COVID-19 වෛරසය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ වැඩි අවධානමක් ගන්නේ නැහැ ඉතින් අපි ගොඩක් බයෙන් තමයි ජීවත් වෙන්නේ අපි මේ වෙලාවේ අපේ ගරු ජනාධිපතිතුමාගෙනුත් අපේ රජිනුත් ඉල්ලා සිටින්නේ අපිව හැකි ඉක්මනින් අපේ මව්බිමට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා කොළඹ ගම්පහ කළුතර පුත්තමන දිස්ත්‍රික්ක වලට හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය හෙට ලිහිල් කිරීමට නිමිතව තිබෙනවා. එමෙන්ම අදාළ දිස්ත්‍රික්ක වලට අයත් නොවන පොලිස් බල ප්‍රදේශ කිහිපයකටද ඇඳිරි නීතිය ලිහිල් කිරීම වළංගු වන්නේ නැහැ. දැන් හෙට ඉඳලා ඇඳිරි නීතිය සෑහෙන දුරට ලිහිල් වෙනවා. ඒ කියන්නේ ඔබ හිතන විදිහට ඔබට නිදහස ලැබෙනවා. මතක තියාගන්න මේ නිදහස වැරදි විදිහට භුක්ති විඳින්න ගියොත් අපිට මහා ඛේදවාචකයට ඊටම ඉක්මනින්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා අමතක කරන්න එපා ඒදී අපි දැන් ඔබට කියන්න සූදානම් හෙට දවසේ ඇඳිරි නීති ඉවත් කරන දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ ගැන පැහැදිලි විස්තරයක් පොලිස් බල ප්‍රදේශ 25ක හැර දිවයිනපුර ඇඳිරි නීතිය ලිහිල් කරන්නට රජයේ තීරණය කළා කොළඹ ගම්පහ කළුතර පුත්තලම යන කිසිදු දිස්ත්‍රික්කයක හෙට දවසේ ඇඳිරි නීති ඉවත් වන්නේ නැහැ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශය අකුරණ පොලිස් බල ප්‍රදේශය ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතියත් දිගටම ක්‍රියාත්මකයි ඒ අනුව කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්කවලට වගේම ඉහත සඳහන් කළ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ අකුරණ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශවලට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ හැර සෙස්සු සියලුම දිස්ත්‍රික්කවල සහ පොලිස් බල ප්‍රදේශවලට හෙට උදෑසන 5ටයි ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ. යලිත් රාත්‍රී 8ට දිවයිනේ ඉහත සඳහන් දිස්ත්‍රික්ක හැර සියලුම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය යලිත් පැනවෙනවා. ඒ වගේම ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනාගත්තොත් එම ප්‍රදේශවලට සීමා වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ තිබෙනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබුණොත් කවරෙකුට හෝ ඊට ඇතුළු වීම සහ ඉන් පිටව යාම සම්පූර්ණයෙන්ම තහනම් බව රජය පවසනවා. මේ අනුව ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රධාන මාර්ග භාවිතා කළ යුත්තේ රැකියා සඳහා යාමයෙන් ඇතුළු අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණයි. දිස්ත්‍රික් අතර ගමනාගමනයේ රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා. කෙසේ වෙතත් පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සහස්සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙනතුරු වසා තැබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළු රාජ්‍ය ආයතනවල සේවකීන් 3න් 1ක් සේවයට වාර්තා කළ යුතුයි. සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළ යුතු පිරිස 50%ක්. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සමාජිකින් නිවසේ සිට රාජකාරී ඉටු කළ යුතුයි. එමෙන්ම පෞද්ගලික අංශයේ ආයතන උදෑසන 10ට විවෘත කර තබන ලෙස නියම කර තිබෙනවා. මේ ආයතනද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වෙනවා. බස් රථ වෑන් රථ හෝ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු ධාරිතාවෙන් අඩක් පමණ වන මගින් සංඛ්‍යාවක්. සියලු ආකාරයේ උත්සව වන්දනා සහ විනෝද චාරිකා සැනකෙලි පෙරහැර රැස්වීම ආදිය නැවත දැනුම් දෙනතුරු තහනම්. ආගමික උත්සවද අත් හිටුවන ලෙසට ඉල්ලා සිටින බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. කෙසේ වෙතත් කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින්ම පහව ගොස් නැති බවත් එබැවින් වෛරස ව්‍යාප්තියට යලි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන ලෙසට රාජ්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ ගම්පහ පුත්තලම කළුතර මෙන්න මේ අවදානම් කලාප සහිත දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කරන්නට නියමිතව තිබෙන්නේ හෙට දින නොව ලබන 22 වෙනි බදාදා දින අලුයම 5ටයි. පනව ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් ගිණුමේ ජනතාව වෙත විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. උපුටා ගැනීම, කොරෝනා උවදුර මර්ධනය කිරීම සහ සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සැලකා දැනට සති 4ක කාලයක සිට දිවයින පුරා බලපැවැතුණු ඇඳිරි නීතිය වඩා ලිහිල් අයුරින් ක්‍රියාත්මක කිරීමට අප රජය තීරණය කර ඇත. මෙම අවස්ථාවේදී ඉතා වගකීමෙන් කටයුතු කිරීම සමස්ත රට
අටවැසියන්ගේ යුතුයකමකි සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රාජ්‍ය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිගනිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහාය වන මෙන් මම ඔබගෙන් කාරුණිකව ඉල්ලමි උපුටා ගැනීම අවසන් ගෝඨාභය රාජපක්ෂ ඇදිරිදී බලපෑත්වෙන දිස්ත්‍රික්කවල අප්‍රේල් 22 දක්වා දුම්රිය හෝ බස්රථ දහවණය නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමේ ඒ අනුව හෙට දිනේ සිට බොහෝ ප්‍රදේශවල සමුදා සිට අර අධිවදානම් ප්‍රදේශ හැරුණම අනිත් සියලුම ප්‍රදේශවල ඇදිරි නීතිය උදේ 5 ඉඳලා 8 වෙනකන් ඉවත් වෙනවා එතකොට සාමාන්‍ය පරිදි මේ කටයුතු බොහොමයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා ඒකට සමගාමීව අපේ බස් රථ ඒ වගේම අපේ දුම්රිය යෙදවීමේ කටයුතු අපි ආරම්භ කරමු නමුත් මා මේ අවස්ථාවේ විශේෂ ඉල්ලීමක් මේ රටේ ජනතාවගෙන් කරන්න කැමති මේක අවුරුදු සමරන්න දුන්නු නිදහසක් නෙවෙයි නෑදෑ ගමන් යන්න දීපු නිදහසක් නෙවෙයි ඔබට අත්තරිච්ච වෙනත් හිතවතුන් මුණ ගැහෙන්න දීපු අවස්ථාවක් නෙවෙයි අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න දීපු ලිහිලක් විදියට සැලකිලිමත් වෙන්න නැත්නම් මේව නැවත පෙර තිබූ ආකාරයට අනිවාර්යෙන්ම පණවීමට සිද්ධ වෙයි මේ තත්ත්වය අපිට පාලනය කරගන්න බැරි වුණ. ඒ වගේම අපි දුම්රිය ධාවනයේදී අපි හෙට සිට දුම්රිය ආරම්භ වීමක් සිදු වෙනවා. හෙට සහ අනිද්දා මේක ටිකක් අඩුවෙන් අපි යන්නේ. මොකද 22 වෙනිදා ඉඳලා තවත් ලිහිල් වෙනවා තවත් ප්‍රදේශ ගණනාවක් 22 ඉඳලා මේ තත්ත්වය තවත් පුළුල් වෙනවා. මම මේ අවස්ථාවේම සඳහන් කරන්න කැමති යම් යම් අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ දුම්රිය එකක් බොහොමයක් ධාවනය වුණේ නැතුව තිබුණ. ඒ වගේම බස් රථ බොහොම සීමිත ප්‍රමාණයක් තමයි අත්‍යවශ්‍ය සේවාවන් වලට අපි ධාවනය කරන්න ලබා දුන්නේ. ඒ නිසා යම් අඩුපාඩුවක් මේ පළවෙනි දිනය දෙක ඇතුළත වෙන්න පුළුවන්. නමුත් අපි අපේ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් යොදවනවා. ප්‍රවාහන කොමිසමේ සභාපතිතුමා මේ වන විට උපදෙස් ලබා දීලා තියෙනවා පෞද්ගලික බස් රථවලටත් මේ සඳහා යොමු වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා පළාත් මට්ටමින්. ඒ කියන්නේ බස් රථයක ගමනාගමනය කරන්න සාමාන්‍යයෙන් වෙනදා ගිය ප්‍රමාණයට වඩා භාගයක් තමයි යන්නේ. ඒ කිව්වොත් ඔබට පේනවා ඇති දැන් මේ සීට් එකේ මේ කොනේ එක්කෙනෙක් ඉන්නවනම් අනිත් කොනේ තමයි එක්කෙනෙක් තියෙන්නේ. මේක අපි උපරිම වශයෙන් බලාපොරොත්තු වෙනවා අපේ මේක රජයේ වගකීමක් නැත්නම් ලංගමේ නැත්නම් පෞද්ගලික බස් සංගමයේ කියන එක හිතන්නේ නැතුව මේක ජනතාවේ වගකීමක් කියලා වටහාගෙන මේ ආකාරයට ගමනාගමනය සඳහා යන අය වාඩි වෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඇඳිර නීතිය බලපැවැත්වෙන නැත්නම් प्रदेश इवागेम अधियावदान प्रदेश वल मे बस्रात नतर किरीमाक सिद्ध वेने ने है सेनग गैनीमाक को सेनग बैस्रीमाक करने ए, ए, ए प्रदेश हरा अपी दावने उनात ए तत्ते अपी अती करनो ඒ වගේම තමයි අපි දුම්රිය පළවෙනි දවස් දෙක සීමා කරන්න තීන්දුව කරාද සීසන් තියන අයට තමයි හෙට සහ අනිද්දා කියන එක සමුදා සහ අඟහරුවාද දින දෙක නැත්නම් 20 21 දින දෙක අපි සීසන් තියන අයට ඒ කියන්නේ මාර්තු මාසයේ සීසන් එකට අපි යන්න පුළුවන්කම තියෙනවා ඒ ඇයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනේදී මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් අද දින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් පළ කළා මැතිවරණ කොමිසම් නිවැරදිව තීරණය කරා මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණය කල්තැබීම කියන කාර්යය වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා කියනවා තාමත් අනතුරුදායක තත්ත්වයක් තිබෙනවා ඊයේ දින නිකුත් කරපු ගරු ජනාධිපතිතුමාගේ නිවේදනය කියනවා කිසිම රැස්වීමක් පැවැත්වීම තහනම් දැන් එවැනි පසුබිමක් තුල තමයි අග්‍රාමාත්‍යතුමා කියන්නේ වහාම මැතිවරණය සඳහා දින නියම කරනු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඊයේ නිකුත් කරපු නිවේදනය රටට අහිතකර නිවේදනයක් බව කනගාටු වෙනුනත් අපිට කියන්න සිත ඇත්තටම මේ ඡන්ද ඕනේ මිනිස්සුන්ටනේ මේ රටේ අද මිනිස්සුන්ගෙන් අහන්නකෝ කාට හරි ඡන්දයක් ඕනද කියලා අපි කියන්නේ නැහැ ඇඳිරි නීතිය දිගින් දිගටම පවත්වාගෙන යාම සුදුසුයි කියලා අපි කියනවා යම් විද්‍යානුකූල ක්‍රමවේද තුලින් ඒ විද්වතුන්ගේ නිගමනයෙන් යම් ආකාරයට රට විවෘත කිරීම අවශ්‍යයි නමුත් මැතිවරණයක් කියන්නේ අපේ රට මේ වෙලාවේ අනවශ්‍ය ඒ වගේම කොරෝනා වදුර තවදුරටත් රට තුර ප්‍රචලිත වෙන්න ඉඩකඩ විවර වෙන අවස්ථාවක්. මේ අපි දන්නවා අපි මොනා හරි දාපුවම සමාජ මාධ්‍ය දාලවල අමෝ කුණුහරුපෙන් බයින ඕන්න මුන් මැතිවරණ වලට බයි මුන්ට දැන් අරක වෙලා මේක වෙලා කියලා කුණුහරුපටිකුත් දාලා කියනවා මේ මේ මැතිවරණයට බයයි කියලා. අපිට පේන්නේ මේ වෙලාවේ ටෙස්ට් කරනේවා අවම වෙලා තියෙනවා. ඒ ටෙස්ට් කරනේවා අවම වෙලා තියෙන වෙන මොකුත් නෙමේ. ටෙස්ට් කිරීම තුලින් කොරෝනා රෝගීන් හඳුනා ගැනීම වැඩි වෙන නිසා. ඉතින් මන් දන්නේ නැහැ මේගොල්ලන්ට ඉලෙක්ෂන් ෆස්ට්
टेस्ट सेकंड वेला दीन रे अटे इनम पांदर पहावेनकं अतिरी रीतिये दान वैद्य जासिंग महाता एतुलु वैद्य कंडायम कोहेवत कियला तीनोद मे कोरोना हदेन्ने रात्री काले वितरक कियन मे कोरोना हदेन्ने रे अटेन पस्सेद पांदर पहेन पस्से कोरोना यानवद एतोर दवल कारे मे कोरोना हदेन्ने नैद्द इता पहेदिलिवम मेतनदी ऊमनाव तियेन्ने जनताव बिल्लट तियला हरी मैतिवर्णयकट यान දැන් මේ රටේ බාරකරු හැටියට එකම ප්‍රාත්‍රාව මැතිවරණ කොමිසම විතරයි. මොකද මේ රජයට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාවේ තියෙන්නේ මේ ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. ඒක ඉතා පැහැදිලි. මම හිතන්නේ මෙතන පේනවා මෙතන ඡන්දේ ඕනේ ජනාධිපතිතුමාට නෙමේ වගේ අපිට පේනවා. ඡන්දේ ඕන වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු එතුමාගේ කල්ලියට. දැන් එතුමා එහෙනම් හරියට පැහැදිලි කරන්න ඕන ඡන්දේ මොනවටද ඕනේ. කොරෝනා මර්ධනය සඳහා පනවා තිබූ ඇඳිර නීතිය ලිහිල් කිරීම තුලින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ මහා මැතිවරණයක් පැවැත්වීම බව ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිවන් රත්නායක මහතා පවසනවා. ඒ අද සමාජ මාධ්‍ය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ආණ්ඩුව ඊයේ දිනේදී සම්පූර්ණයෙන්ම කොරෝනා වසංගතය පාලනය සඳහා මාසයකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගියපු ක්‍රියාමාර්ග සහ මුලින්ම අත්හැර තිබෙනවා. ඇත්තටම ඇඳිරි නීතිය පනවලා තිබෙන්නේ රාත්‍රී 8 සිට උදේ 5 දක්වා පමණයි. ඉතින් ඇත්තටම වෛද්‍ය විද්‍යානුකූලව මේ කොරෝනා රෝගය රැට වැඩිපුර ව්‍යාප්ත වෙනවා කියලා කොහෙවත් හොයාගෙන නැහැ. මේක රැ 8 සිට උදේ 5ට ඇඳිරි නීතිය පැනවීමෙන් ආණ්ඩුව කළා තිබෙන්නේ අපි ඔක්කොම මේක හොස් කාලේ ඇරියේ නැහැ කියලා කියන්න ඉතුරු කරගත්ත කරුණක් පමණයි. දැන් පාසල් පටන් ගන්න කියන්නේ මැයි 11. දරුවෝ කියන්නේ මේ රෝග මුළු රටෙම එකතු කරගෙන ඇවිල්ලා ගෙවල් වලට බෝ කරන්න බොහෝ ඉඩ තියෙන අය දරුවන් පාලනය කරන්න බෑ. අනික ලංකාවේ තියෙන පන්ති කාමරවල හැටියට 30ක් ඉන්නවන පන්ති කාමරේ 50ක් ඉන්න පන්ති කාමරවල දරුවන්ට මීටරේ පරතරය එරියා සෙන්ටිමීටරේ පරතරයවත් තියාගන්න බෑ. ඒ නිසා අපි දැනගන්න කැමතියි දැන් මේකේ පදනම මොකක්ද කියලා. කුමන මිලක් ගෙවා හෝ ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සෞඛ්‍යමය වශයෙන් ඕනම මිලක් ගෙවලා ඡන්දය පවත්වාගෙන තමයි ආණ්ඩුවේ එකම අරමුණ කියන්නේ. කොරෝනා වසංගතයේ ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රාජ්‍යගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තරයේද ඇගයීමට ලක් වී ඇති බව අමාත්‍ය බඳුරුගුණ වර්ධන මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ කොරෝනා වසංගතයෙන් මේ රටේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තියෙනවා. මනුස්ස ජීවිත ආරක්ෂා කරගෙන මරණ හතකාවමයක් පමණක් වාර්තා කරනවා. ඒ වගේම ලෝකයේ මහා ධන බලයේ තාක්ෂණික බලයේ මූල්‍ය බලයේ සෞඛ්‍ය ක්ෂේත්‍රවල ලබා ඇති දියුණුව යනාදී අතින් ඉහළම රටවල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජර්මනිය ප්‍රංශය වැනි රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී කොරෝනා වෛරසය මර්ධනය කිරීම සම්බන්ධයෙන් නවවෙනි ස්ථානයේ පසු වෙන වඩාම දූරදර්ශී තීන්දුව තීරණ ගත්ත රාජ්‍ය නායකත්වයේ වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තර්ජාතික ඇගීමකට ලක් වෙලා තිබෙනවා. ජනතාවක් වශයෙන් රටක් වශයෙන් රජයේ මූලික අරමුණ බවට පත් වෙලා තිබුණේ මේ රටේ සෑම මිනිසෙකුටම වටිනා මිනිස් ජීවිතයක් පවතින බවත් ඒ සෑම කෙනෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි විය යුතු බවත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා රජයකට ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අන්තර්ජාතික වශයෙන් අපි 9වෙනි ස්ථානයේ පසුවන රටවල් ලෙස සැලකෙන්නේ හොන්කොන්, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිරත් රාජ්‍ය, ජපානය, තායිවාන. මේ රටවල් කොරෝනා මර්ධනය කළමනාකරණය සම්බන්ධයෙන් 9වෙනි ස්ථානයේ පසුවෙන්. ඒ හැම රටක්ම අපේ රටට වඩා බොහෝ තාක්ෂණික හා ආර්ථිකමය වශයෙන් දියුණු රටවල්. ඒ නිසා අපි රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අහිංසක ලෙස ආඩම්බරයට පත්විය හැකි ලෙස කොරෝනා කර්මනාකරණ ක්‍රියාවලියට දායක වෙච්ච සියලුම සත්පුරුෂයන්ට රජයේ වශයෙන් අපේ ගෞරවයත් ස්තුතියත් ප්‍රණාමයත් පුද කරන අතර දිනකට කොරෝනා වෛරසය පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ 1000 සිට 3000 දක්වා වැඩි කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමේ. ඉදිරියේදී අපි සිදු කළ යුත්තේ මේ ආකාරයටම මේ රෝගය පාලනය කිරීම සහ දැනට සමාජයේ ගැවසෙන රෝගීන් හැකිතරම් හඳුනා ගැනීමයි. දැනට අපේ රටේ දිනකට සිදු කරන්නේ පරීක්ෂණ 1000කට අඩු සංඛ්‍යාවක්. නමුත් අඩුතරමින් දවසකට පරීක්ෂණ 3000ක් පැවැත්වීමේ ඉලක්කයට අප පැමිණිය යුතුයි. දැනට ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා සතු පහසුකම් උපරිම මේ සඳහා යොදවාගත යුතුයි. මා කලින් සඳහන් කළ අන්දමට පරීක්ෂණ කටයුතු
කටයුතු සඳහා පුද්ගලිකාංශයේ සෞඛ්‍ය සේවාවන්ද සම්බන්ධ කරගත යුතුයි. දැනට අපේ රටේ රෝග ව්‍යාප්තිය පාලනය වී තිබුණත් දෙවනි රැල්ලක් මතුවීමේ ඉඩ කඩ අපට බැහැර කරන්නට බෑ. සෞඛ්‍යයට සම්බන්ධ සමහර වෘත්තවේදීන් පවසන්නේ අපේ රටේ රෝගය සම්බන්ධ වී ඇති ප්‍රමාණය 30000කට වඩා වැඩි විය හැකි බවය. මේ සංඛ්‍යා ලේඛනයේ සත්‍යතාව මම දන්නේ නැහැ. සමාජ දුරස්කතනය පියවරෙන් පියවර ලිහිල් කරමින් ආර්ථිකය යලි පණ ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයට මුවාවී ඉදිරි මහමැතිවරණයේ කල් දැමීම අනුමත නොකරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ සමන්ත විද්‍යාරත්න මහතාද අදහස් පළ කළා. අපි දන්නවා 1989 විශාල කරල්ලක් මේ රටේ ඇති වෙලා මිනී මැරිලා බෝම්බ වරුසාවක් මැද්දේ ඒ මැතිවරණය පවත්වන්න කටයුතු කරා. එදා හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සහ ජනාධිපතිවරයාගේ. ඉතින් අද කොරෝනා වසංගතයේ වෛරසය නිසා අපි මැතිවරණ සදාකාලිකව කල් දාන්න හදනවා අකුලන්න හදනවා ඒක සම්පූර්ණ වැරදි. මම දන්නවා විපක්ෂයේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් මේ මෑත කාලේ මැතිවරණට ගියොත්. එනිසා නොඑක් ආකාරයෙන් වක්‍ර ආකාරයෙන් මේ සඳහා එක එක තැන් වලට බලපෑම් කරනවායි වාගේ කියලත් අපිට දැන් දැනෙනවා. මේ අපි අල්ලගෙන තියෙන තැන මේ වෙනකොට අපි පාලනය කරගෙන ඉන්න තැන සම්පූර්ණ පැත්තකට දාලා මැතිවරණට යන්න හදනවා නම් මං හිතන්නේ අපි කරපු සියලු දේවල් ආපස්සට එනවා. මේ වෙලාවේ ගන්න හදන්නේ ඊට වැඩිය රටේ සමාජයේම මුළු ජාතියම පාවා දෙන තීන්දුවක්. මේ කොරෝනා වෛරසය මේ රටින් තුරන් කිරීමට හැකියාවක් තියෙද්දී මේක පාලනය කරන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීන් ඉතාම උනන්දුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට දියලා කටයුතු කරද්දී යුද හමුදාව සහ පොලිසිය මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙදී සියල්ල පසකට දාලා රජය වැරදි පාර ගන්න හදනවා නම් රටේ ජනතාවගේ වෙනුවෙන් රජය අබමල් රේණුක වද්දයක් කරන්න උත්සාහයක් ගන්නේ නැහැ කියන කාරණාව මේ සියලුම ප්‍රශ්නත් එක ජනතාවට අපි මතක් කරලා දෙනවා. සුනාමියක් ආවා. සුනාමියේ අර්බුදේ විකුණන් කෑවා. යුද්ධයක් තිබුණා. 30 වසරක යුද්ධයක් තිබ්බා. යුද්ධ විකුණන් බලේ ගත්තා. ඉතින් ඒ වගේ කොරෝනා අලෙවි කරන එක සුදුසුයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද අර්බුද කුණ විකුණන් කාපු රටක කොරෝනාත් ලුණු මිරිස් දාලා රසකාරක දාලා රසට හදලා කොරෝනා අලෙවි කරන ස්වභාවයක් අපට පේනවා. දැන් මේ රටේ ජනතාව මූණ දීලා තියෙන අර්බුදේ මේ ප්‍රශ්න වසන් කරලා මේවා මතින් දේශපාලන බලේ රැස් කරන්න ගන්නවා නම් ඒක ටිකක් අශික්කිතයි. අශීලාචාරයි. ඇදිරිනීති ලිහිල් කරන අවස්ථාවන් වලදී බලපත්‍ර සහිත ස්ථානවලට මත්පැන් අලෙවි කිරීමට සුරාපදු දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය සුරාපදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ COVID-19 වැළැක්වීමේ ආරක්ෂිත සහ සෞඛ්‍ය විධිවිධාන පිළිපදමින් මෙලෙස බලපත්‍රලත් මත්පැන් අලෙවි සෙල් ව්‍යුහත කරන බවයි. මේ අතර නීති විරෝධී මත්පැන් ජාවාරම් වලට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා ප්‍රකාශ කළා. සියත ප්‍රවෘත්ති පසුගිය දින කිහිපය තුළම දිගින් දිගටම මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය තුළින් සිදුවිය හැකි සහ සිදුවන ඉතා අහිතකර ඵල විපාකයන් පිළිබඳව තොරතුරු වාර්තා කළා. මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පිළිබඳ තොරතුරු සොයාගෙන යාමේදී මේ පසුපස ඇතැම් දේශපාලන හයියක් ඇති පුද්ගලයින් වගේම බලවතුන් ප්‍රබලයින් සිටින බවටත් ඒ ඒ ප්‍රදේශවල සිටින ජනතාව අපි සමග කිව්වා. එනිසා අපි අද දවසේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සම්බන්ධ කරගනිමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීතිමය තත්ත්වයන් පිළිබඳව තොරතුරු විමසා සිටියා. සාමාන්‍යයෙන් නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිය තමයි සුරාබදු ආඥාපනත. මේ වැටලීම් සම්බන්ධයෙන් වග්ගතු සෑම තැනැත්තෙකුටම සහ ඊට අනුබල දෙන සෑම තැනැත්තෙකුටම සුරාබදු ආඥාපනත යටතේ අපි නඩුපෑවරියන් සඳහා කටයුතු කරනවා. ඒ වගේම ඔබ දන්නවා මේ වෙලාවේ පොලිස් ඇඳිර නීතිය ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල වැටලීම් අපි සිදු කරනවා. ඒ ප්‍රදේශවලදී ඒ අය සම්බන්ධයෙන් අපි ඊට අමතරව නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සහ ඒ ආශ්‍රිත වෙනත් වැරදි තියෙනවා නම් ඒ වැරදි සම්බන්ධයෙන්ත් නඩුපැවරණය සඳහා කටයුතු කරනවා. දැනට සුරාබදු දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැටලීම් සිදු කරනවා ශ්‍රී ලංකා පොලිසිය. ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබා දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා සෑම පොලිස් ස්ථානයකටම. ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලබන වැටලීම් සුරාබදු දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධව ඉදිරියේදී නඩුපැවරණය සඳහා කටයුතු කරනවා.
දැනට කරලා තියෙන වැටලීම් වලදී හෝ ඒ සම්බන්ධ ආශ්‍රිත තොරතුරු වලදී දේශපාලන සම්බන්ධකම් පිළිබඳ තොරතුරු අපිට අනාවරණය වෙලා නැහැ කිසිසේත්ම දේශපාලන සම්බන්ධකම් කියලා විශේෂත්වයක් දක්වන්නේ නැහැ සෑම වරදි කරන තැනත් එක් සම්බන්ධයෙන්ම නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා ඒත් එක්කම අපි වැටලීම් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා මේ අවස්ථාවේදී මොන තරාතිරමක තැනත් එක් මොන සම්බන්ධතාවයක් තිබුණත් එයට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක වෙනවා ජනතාවට තොරතුරු දෙන්න පුළුවන් නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරු ඍජුවම පොලිස් ස්ථානාධිපතිවරුන් අමතා ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන් සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේම දුරකථන අංකය පොලිස් වෙබ් පිටුවේ පළ කරලා තියෙනවා ඒ අනුව ඔබට පුළුවන් එම ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථන අංකයට ඍජුව තොරතුරු ලබා දෙන්න ඒ තොරතුරු වල විශ්වාසභාවය අනිවාර්යයෙන්ම ස්ථානාධිපතිවරුන් විසින් ආරක්ෂා කරනවා ඔබට විශ්වාසනීයත්වයෙන් යුතුව ඒ සඳහා ගේම 119 කියන දුරකථන අංකයටත් ඔබට පුළුවන් මේ තොරතුරු ලබා දෙන්න. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකේය සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පියෙක් වූ දයා තෙන්නකෝන් මහතා පසුගියදා සිය ජීවිත රංගමඩලෙන් සමුගත්තා. මිය යන විට ඒ මහතා 79 වන වියෙහි පසු වුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරු 11ට මානවේ තලාහේන බුදු සුසාන භූමියේදී සිදු කෙරුණා. හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වලට අනුකූලව පැල සිටුවීමේ නැකත අද පූර්ව භාග 11:38ට යෙදුණු සුබ නැකතට සිදු කෙරුණා. උදා වූ සුබ නැකතින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව ලක්ෂ උයන නිවසේ තම ගෙවත්තේ කොස් පැලයක් සිටුවනු ලැබුවා. එමෙන්ම විවිධ ප්‍රදේශවල ජනතාව නැකතට පැල සිටුවීම සිදු කළා. අනුරාධපුර තන්තිරිමලේ කුඩා හල්මිල්ලෑව ප්‍රදේශයේදී විදුලි රැහැනකට හසුවීමෙන් වනාලියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තන්තිරිමලේ පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නාවික හමුදාව විසින් ත්‍රිකුණාමල වරායට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් නැල්ලීමේ කටයුතු වල නිරත වී සිටි එක් සැකකරුවෙක් සිය බහරයට ගෙන තිබෙනවා. නෝරෙලිය මහනගර සභා සීමාවේ පිහිටි සංචාරක හෝටල් වල සංචාරක නිකේතන වල සහ ග්‍රෙගරි වැව ආශ්‍රිතව මෙන්ම වික්ටෝරියා උද්‍යානය තුල බක්මාසිය අලංකාරවත් කරමින් විවිධ මල් වර්ග පිපී තිබෙනු මෙලෙස දක්නට ලැබුණා. දැන් ලැබුණු තවත් පුවතක් මෙර සුළු මොහොතකට පෙර තවත් මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතින් දෙදෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව අද දිනය තුල පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතින් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා. මේ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් තිබෙන්නේ 271ක් ලෙසයි. මෙදර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සෞඛ්‍ය සේවාවල නිරත වන කාර්ය මණ්ඩලයේ එක්ව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ මානසික සුවය ඇති කිරීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද සංගීත වැඩසටහන් කිහිපයක් අද දිනේත් ක්‍රියාත්මක වුණා.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මහල් නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සංගීත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ජයවර්ධනපුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් කේන්ද්‍ර කර කරමින් සිදු කෙරුණා. නාවික හමුදාව කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රාජකීය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර කරමින් දියත් කර තිබෙනවා. महल निवास स्वयं निरोधायनय वन वेसियन वेनुवेन क्रियात्मक करनु लबन संगीत वेडस्थान मालावे तवत एक वेडस्थानक थोडलंग महाजन सेवन महल निवास संकीर्णयेती श्रीलंका गुवन हमुदावे प्रधानत्वेन पवैतुना පවතින ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් මාතර නූපවිල තටු නිවාස යෝජනා ක්‍රමයේ ජනතා වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් මාතර කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝෂ් රොඩ්රිගෝ මහතාගේ මූලිකත්වයෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබන රෝගීන් වෙනුවෙන් එහි වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. ඔබට සතුට සුවය ප්‍රාර්ථනා කරමින් නවසූදානම් වන්නේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සමුගන්නට යලිත් අප හෙට උදෑසන 6ට හමු වෙනවා අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් සුව බර රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.